අයිබෝන් සුබදසක් කියලා පිළිගන්නවා සිනුම් දෙනාම ඔනතත් වෙනවා වගේම අන්තර්ජාලය හරහා මුදල් රුපියන්න කැමතියට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් ගන්න තියෙනවා. ඉතින් ඔයත් ටයිප් කරන්න හැකියාව තියෙන කෙනෙක් නැද්ද? එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ටයිප් කරන්න කැමැත්තෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයගොල්ලන්ට වැදගත් වෙන වෙබ්සයිට් එකක් ගෙනලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ සයිට් එකේ කියලා දෙන විදිහටම දවසකට ඔයගොල්ලන්ට ඩොලර්ස් 45ක වගේ මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 50,000කට ආසන්න මුදලක් උපය ගන්න පුළුවන් කියලා මෙන්න මේ වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ටයිප් කළ මුදල් උපයන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනා නම් channel එක subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගෙන කියලා මතක් කරමින් අපි යමු ඉදිරියට කොහොමද මෙන්න මේ site එක register වෙන්නේ, ඒ වගේම වැඩ කරන්නේ කොහොමද, මේ site එකට job එකට apply කරන්නේ කොහොමද කියලා බලමු මේ site එකේ ඇතුළට ගිහිල්ලා. හරි මම අද ඔයගොල්ලන්ට හඳුල දෙන වෙබ්සයිට් එක තමයි මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකදී ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඔන්ලයින් ටයිපින් ජොබ්ස් කියලා මෙතනින්ම ඩිස්ප්ලේ එකේ බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ තියෙන how it works කියලා ස්ටෙප් හතරක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙනවා explorer jobs, ඒ වගේම get hired, ඒ වගේම start work, ඒ වගේම collect earnings කියලා දින බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ ස්ටෙප් හතර කම්ප්ලීට් කරන්න පුළුවන් නම් ජොබ් එකේ ලැබෙන සැලරි එක ඔයගොල්ලන්ට මාසෙ ඩොලර්ස් 1000කට වඩා earn කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සයිට් එකට එන්න ඕන link එක මම පහ description එකේ දාලා තියනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ description එක හරහා ආවිල්ලා direct මෙන්න මේ සයිට් එකට ළඟා වෙන්න. ඉතින් මෙන්න මේක ටිකක් පහට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙන්න මේ සයිට් එක හරහා beginner කෙනෙක්ට, ඒ කියන්නේ මෙන්න මේ සයිට් එකේ අලුතෙන්ම typing job එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට, ඒ කියන්නේ ටයිප් කළා මීට කලින් මුදල් earn කරලා නැති skill එකක් නැති කෙනෙක්ට උනත් වැඩ කරලා මාසික ඩොලර්ස් 1125ක මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් කියලා මෙතනින් අඩුම වශයෙන් earn කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ 1125ක් කියන්නේ සාමාන්‍යයෙන් අපි 300ෙන් ගුණ කරලා බලපුවාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතනදී 337,500ක වගේ මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් මාසික මෙන්න මේ typing job එකක් කරලා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මෙන්න මේ සයිට් එකට එකතු වෙන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකයි කියලා දෙන විදිහටම account එකක් create කරගෙන job එකකට apply කරන්න. ඉතින් මෙන්න මේ සයිට් එක ටිකක් පහට ගියන් පස්සේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට levels දින බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් level 4ක් දිනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි එක වචනයකට beginner කෙනෙක් නම්, ඒ කියන්නේ අලුතෙන්ම මෙන්න මේ ශ්‍රේෂ්ඨයට ඇතුළත් වෙන කෙනෙක් නම් ඔයගොල්ලන්ට එක වචනයකට $0.01ක මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට beginner කෙනෙක් විදිහට එක වචනයක් ටයිප් කරනකොට රුපියල් 3ක මුදලක් earn කරගන්න පුළුවන් එක වචනයක් ටයිප් කළා. ඉතින් උදාහරණයකට බලන්න මෙන්න මෙතන තියෙනවා when you type කියලා වචන තුනක් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් ඔයගොල්ලෝ රුපියල් 9ක මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් මෙන්න මේ වචන තුන වගේ ප්‍රමාණය ටයිප් කරලාට පස්සේ. ඒ වගේම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තවත් levels කීපයක් තියෙනවා. ඒ වගේම expert level එකට ගියොත් ඔයගොල්ලන්ට පුළුවන් $0.02ක මුදල් ප්‍රමාණයක් earn කරගන්න. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන් පිටුවක් ටයිප් කරලා expert level එකේ ඉන්න කෙනෙක් නම් P2 type කරලා, ඒ කියන්නේ P2කට වචන 300ක් අන්තර්ගත වෙනවා මෙන්න මෙයාලා සඳහන් කරන විදිහට. ඉතින් P2 type කරලා $6ක මුදලක් earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් $6ක් කියන්නේ ආසන්න වශයෙන් අපි රුපියල් 300 ගණනය කරොත් ඔයගොල්ලන්ට රුපියල් 1800කට වගේ මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් මෙන්න මේ එක පිටුවක් ටයිප් කරලා ප්‍රොෆෙෂනල් මට්ටමේ ඉන්න කෙනෙක්ට නම්. ඉතින් ඔයගොල්ලන්ට බිගින කෙනෙක්ට නම් රුපියල් 300 ගානේ ඩොලර්ස් 3ක් earn කරගන්න පුළුවන් එක පිටුවක් ටයිප් කරලා, ඒ කියන්නේ රුපියල් 1000කට ආසන්න මුදලක් earn කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පහලින් බලා ගන්න පුළුවන් පිටුවක් ටයිප් කරන පිටුවකට ඕගොල්ලන්ට ඩොලර්ස් 3ක් හම්බ වෙනවා නම්, එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඩොලර්ස් 6ක් earn කරගන්න පුළුවන් නම් ඕගොල්ලෝ එක්ස්පර්ට් මට්ටමේ ඉන්න කෙනෙක් නම් පිටු 15ක් දවසකට, ඒ කියන්නේ පිටු 15ක් කියන්නේ පැය 6ක් ඇතුළත තමයි මෙන්න මේ පිටු 15 ටයිප් කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ බලන්න පුළුවන් මෙතන තියෙනවා සඳහන් කළා විස්තරාත්මක ඕගොල්ලන්ට මෙන්න මේ සයිට් එකට ආපස්සේ තවත් ඇතුළට ගිහිලා පීරලා බලන්න පුළුවන් මෙන්න මේ සයිට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඩොලර්ස් 3 ගානේ ඕගොල්ලෝ පිටු 15ක් ටයිප් කරොත් දවසකට අවම වශයෙන් බිගිනර් කෙනෙක්ට ඩොලර්ස් 45ක මුදලක් earn කරගන්න පුළුවන්. ඉතින් ඩොලර්ස් 45ක මුදලක් කියන්නේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් රුපියල් 13,500ක මුදලක් earn කරගන්න පුළුවන් පිටු 15ක් ටයිප් කළා දවසකට beginner කෙනෙක් විදිහට. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ expert මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට ඩොලර්ස් 90ක මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා මෙන්න මේ site එක හරහා. ඉතින් ඩොලර්ස් 90ක් කියන්නේ රුපියල් 27,000ක් වගේ මුදල් ප්‍රමාණයක් වෙනවා රුපියල් 300 ගානේ ගණනය කළොත්. ඉතින් ඔයගොල්ලන්ටත් මෙන්න මේ site එකේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි.
කියලා මම විශ්වාස කරනවා. බිගිනර් කෙනෙක් වෙන්න පුළුවන්, එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් මට්ටමේ ඉන්න කෙනෙක් වුණා. ඔය වුණාට දවසකට ඔයගොල්ලන්ට කරන්න තියෙන පිටු 15ක් වගේ ප්‍රමාණයක් තමයි ටයිප් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ පිටු 15 ටයිප් කරන්න තියෙන්නේ පැය 6ක් ඇතුළත, එහෙම නැත්නම් දවසක් ඇතුළත. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ ක්‍රමයට ටයිප් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මෙන්න මේ ලෙවල් 4ෙම ඔයගොල්ලන්ට මුදල් earn කරගන්න පුළුවන්. අඩුම මට්ටමේ දවසකට ඔයගොල්ලන්ට රුපියල් 13000 ඉඳලා රුපියල් 27000 ගණන් ඩොලර් 45 54 67 ඒ වගේම 90 වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට earn කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මෙතනදි බලා ගන්න පුළුවන් බිගිනර් කෙනෙක්ට ඩොලර් 45ක මුදලක්, ඒ වගේම ඩොලර් 45 කියන්නේ මාසයක වගේ කාලයක් ඇතුළත ඩොලර් 1125ක මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. ඉතින් ඩොලර් 1125 කියන්නේ නැවතත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ඩොලර් 1125 කියන්නේ 337500ක වගේ මුදල් ප්‍රමාණයක් වෙනවා බිගිනර් කෙනෙක්ට මෙන්න මේ සයිට් එක හරහා ඇවිල්ලා වැඩ කරන්න ගියොත්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ සයිට් එකට ඇවිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් Google එකේ සර්ච් කරලා බලන්න මෙන්න මේ සයිට් එක හොඳයිද වැඩ කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ සයිට් එකේ වැඩ කරන්න තියෙන දවසකට පිටු 15ක් වගේ ප්‍රමාණයක් තමයි ටයිප් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ සයිට් එක ටිකක් පහට ආපස්සේ බලා ගන්න පුළුවන් ඔන්ලයින් ටයිපින් ඩෙමෝ වර්ක් කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඩෙමෝ එකක් තියෙන නිසා මුලින්ම ඔය හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සයිට් එක කොහොමද වැඩ කරන්නේ කියලා තමන්ගේ ස්පීඩ් එක අඳුර ගන්න පුළුවන් වෙයි. ඒ ස්පීඩ් එක අනුව ඔයගොල්ලන්ට ලැබෙන සැලරි එක කොච්චරද කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මෙතෙන් බලා ගන්න පුළුවන් payment term and option කියලා තියෙන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට payment එක ලබා දෙන්නේ 198 199.99 අතර ප්‍රමාණය නිවැරදි වෙන්න ඕනේ මෙයාලගේ payment එක ලබා ගන්න නම්. ඉතින් මෙන්න මේ සයිට් එක හරහා ටයිප් කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට මෙන්න මේ සයිට් එක හරහාම ලබා දෙන assignment එකක් වෙන්න පුළුවන්, මොකක් හරි කොලේක ලියපු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඕගොල්ලන්ට ටයිප් කරන්න තියෙන්නේ. ඒ අදාළ ඩොකියුමන්ට් එකේ තියෙන දේවල් 198ක් 199ක් වගේ ප්‍රමාණයක් හරියටම නිවැරදි වෙන්න ඕනේ, එකිනෙකට ගැලපෙන්න ඕනේ ඔයාගේ පේමන්ට් එක හරියටම ලබා ගන්න නම්. මේකදී ඔයගොල්ලෝ ටයිප් කරලා මුදල් ලබා ගන්න පුළුවන් ඔයාලගේ කෙලිම බැංකුවට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ලංකාවේ බැංකුවට ඕනෝ බැංකුවට සපෝට් කරන පෙවුණි account එක හරහා ඔයගොල්ලන්ට මුදල් ට්‍රාන්ස්ෆර් කර ගන්න පුළුවන්. ඒ වගේම PayPal, Skill වගේ account හරහා ඔයගොල්ලන්ට මුදල් ට්‍රාන්ස්ෆර් කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සයිට් එකට ඇවිල්ලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ සයිට් එක වැඩ කරන්නේ කොහොමද, කොච්චර ප්‍රමාණයක් earn කර ගන්න පුළුවන්ද, තමන්ගේ ස්පීඩ් එක කොහොමද කියලා පොඩ්ඩක් ටයිප් කරලා මූලික ටෙස්ට් එකකට මුහුණ දීලා බලන්න කොහොමද මේකේ ඔයගොල්ලන්ට earn කර ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අපි මේකදී බලමු මෙතන apply now කියලා බටන් එකක් තියෙනවා පහළම, මේ බටන් එක press කරන්න. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යනවා. මේකෙදි අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ සයිට් එකට apply කරන්නේ කොහොමද, job එකක් හොයාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් ටිකක් පහට ආවම ස්ටෙප් 3ක් තියෙනවා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ස්ටෙප් 3ේදී මුලින්ම තියෙන select and application form කියලා තියෙන. ඒ වගේම ස්ටෙප් 2 එකේදී බලන්න පුළුවන් මෙයා like guidelines තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ guidelines අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අනුගමනය කරන්න ඕනේ. වැරදි දේවල් මෙන්න මේ site එකට ඇතුළත් කරන්න බෑ. ඔයගොල්ලෝ මෙන්න මේ තියෙන guidelines අනුගමනය කළා තමයි typing job එක සිදු කරන්න ඕනේ. ඉතින් මේ දේවල් හරියටම ඔයගොල්ලෝ පිළිපදින්න ඕනේ ඔයාලගේ salary එක ඒ විදිහටම ලබා ගන්න නම්. ඊට පස්සේ මෙතනින් ස්ටෙප් 1 එකේදී තියෙනවා select and application form කියලා, මෙන්න මෙතන ක්ලික් කරන්න ඕනේ. හරි, මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටිකක් පහට ආවපස්සේ online application form, ඒ වගේම offline application form කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට ගොඩක්ම පහසුයි online application form එක fill කරන එක. ඉතින් මේ online application form කියන උඩ එක පාරක් ක්ලික් කරන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ step එකකට ළඟා වෙනවා. ඉතින් මේකදී අනිවාර්යයෙන්ම කියන්න ඕනේ සාධකයක් තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ සඳහන් කරලා තියෙන විස්තර අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කියවලා බලලා එහෙම නැත්නම් කියවන අපහසු නම් ඔයගොල්ලෝ පුළුවන් translate කරලා Google එක හරහා මේක විස්තරාත්මකව දැනගන්න පුළුවන්. ඒක දැනගෙනම ඔයගොල්ලෝ මෙන්න මේ site එකේ වැඩ කරන්න කියලා මතක් කරන මේ note කියලා තියෙන මේ කට්ටිය. ඉතින් මේ note කියලා තියෙන හැමදේම ඔයගොල්ලෝ කියවලා බලන්න. ඊට පස්සේ මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් fill in your details කියලා. මෙතනින් ඔයගොල්ලෝ click කරන්න ඕනේ. හරි. ඔන්න දැන් අපි application form එක තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් පහට ආවම පස්සේ බලන්න පුළුවන් අපිට application form එකේ මේ විදිහට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතන තියෙන privacy policy වලට එකග වෙනවා කියලා අපි සඳහන් කරන මෙතන tick mark එක දීලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මෙයාලගේ privacy policy මොනවද කියලා කියවලා බලන්න. කියවන්නේ නැතුව මෙන්න මේ සයිට් එකේ වැඩ කරන්න එපා. මොකද ඔයගොල්ලෝ මෙන්න මේ සයිට් එකේ සඳහන් කරන වැරද්දක් කළොත් ඔයාලගේ සැලරි එක තමයි නැති වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ ප්‍රයිවසි පොලිසි ටිකක් කියවලා බලලම මෙතන ඇක්සෙප්ට් බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පෞද්ගලික විස්තර සඳහන් කරන්න තියෙනවා. ඉතින් මෙතනදී ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම වැඩ කරන එකක් සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර් එක සඳහන් කරන්න ඕනේ. අනිවාර්යයෙන් මෙතනින් ඔයගොල්ලෝ කන්ට්‍රි එක ශ්‍රී ලංකා කියලා සඳහන් කරගන්න ඕනේ.
හරිට පස් තියන සිප් කෝඩ් එක සඳහන් කරන්න සිප් කෝඩ් එක ඔයගොල්ලන්ට හොයාගන්න බෑ නම් Google එකේ සර්ච් කරලා බලන්න ඔයා ඉන්න ප්‍රදේශය මොකද්ද කියලා ප්‍රදේශයට අදාළ සිප් කෝඩ් එක සර්ච් කරලා බලපුවම ඔයගොල්ලන්ට ලේසියෙන්ම අඳුන ගන්න පුළුවන් හරි ඊට පහලින් බලා ගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ඉන්ෆෝමේෂන් කියලා තියෙනවා ඉතින් මෙතනදී ඔයගොල්ලොන්ගේ පළවෙනියට තියෙන්නේ ඔයා කැමති ටයිටල් එක සඳහන් කරනවා ඔයගොල්ලෝ ටයිප් කරන්න කැමති ටයිටල් එක සඳහන් කරන ඕනේ ඉතින් මේකදී ඔයගොල්ලෝ ආටිකල් ටයිප් කරන්නද කැමති නැත්නම් ඔයගොල්ලෝ assignment එක ටයිප් කරන්නද කැමති නැත්නම් බයෝඩේටා එකක් ටයිප් කරන්නද කැමති කියලා ඔයගොල්ලෝ කැමති ටයිටල් එකක් මෙතනින් සඳහන් කරන ඕනේ උදාහරණයක් මම මෙතනින් ආටිකල් ටයිපින් කියලා සඳහන් කරගත්තා. ඊට පස්සේ පහලින් දෙන ඕගොල්ලෝ වැඩ කරන්න කැමති ටයිම් එක සඳහන් කරන්න. ඉතින් මම මගේ ලේසියට උදේ 9 සහ හවස 5 අතර ප්‍රමාණය සඳහන් කරගත්තා. ඊට පස්සේ පහලින් දෙන ඕගොල්ලෝගේ payment method එක සඳහන් කරන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට මුදල් ලැබෙන්නේ මොන account එකටද කියලා සඳහන් කරන්න ඕනේ. ඉතින් මෙතනදී PayPal දිනවා, Payoneer දිනවා, wire transfer දිනවා, ඒවා direct deposit දිනවා, ඒ වගේම skill account එකක් තියෙනවා. ඉතින් PayPal ඕගොල්ලෝ දන්නවා, Payoneer ඕගොල්ලෝ දන්නවා, කෙලින්ම ලංකාවේ බැංකු ඕනම එකකට support කරන account එක digital wallet එක. ඒ වගේම wire transfer හරහාත් ඔයගොල්ලන්ට පුළුවන්. ඒ වගේම direct deposit හරහා ඔයගොල්ලෝගේ account එකට මුදල් withdraw කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම skill account එක හරහා කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලන්ට ලංකාවේ බැංකුවට withdraw කර ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් Payoneer කියලා සඳහන් කරගන්නවා. මට ගොඩක්ම lazy Payoneer නිසා. ඊට පස්සේ මෙතනින් සඳහන් කරන්න තියෙන term submission කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයා මේ වෙද්දී ඉන්න position එක සඳහන් කරන්න ඕනේ. ඔයා මේ වෙද්දී student කෙනෙක්ද? ඒ වගේම housewife කෙනෙක්ද? ඒ වගේම full time employee කෙනෙක්ද? නැත්නම් part time employee කෙනෙක්ද? ඉතින් මම මෙතන student කියලා සඳහන් කරගත්තා. ඊට පස්සේ මෙතන පහලින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන සඳහන් කරලා තියෙනවා ඔයා අවුරුදු 16ට වඩා වැඩි කෙනෙක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අවුරුදු 16ට වඩා වැඩි කෙනෙක් වුණොත් විතරයි ඔයගොල්ලන්ට මේ site එක හරහා වැඩ කරන්න ඉඩ ලබා දෙන්නේ. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අවුරුදු 16ට අඩු කෙනෙක් නම් මේ site එක හරහා යම්කිසි verification එකක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒ හරහා ඕගොල්ලෝ reject වෙන්න ඉඩ තියෙනවා. මෙතනින් ටික් මාක් කියලා බා දෙන්න තියෙනවා මේ ඉහත සඳහන් කරපු ඔක්කොම ඔයගොල්ලෝ මේ කියවලා බලලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන signature එක සඳහන් කරන්නේ signature එක අපිට type කරන්න තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට signature එකක් මෙතනින් සඳහන් කරන්න වෙනස් විදිහක් නැති නිසා. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන I am not a robot කියලා ටික් මාක් එක දෙන්න. ටික් මාක් එක දීලා මේක submit කරන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක් කරගන්න නැත්නම් ඔයගොල්ලෝ එහෙතින් මේක fill කරද්දී ඔයගොල්ලෝගේ ඇත්ත විස්තර ලබා දෙන්නම ඕනේ. මොකද මෙන්න මේ අපි යවන application form එක මේ site එක කරා දවස් දෙක තුනක් ඇතුළත review කරනවා. review එක හරහා තමයි ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රතිචාරය ලැබෙන්නේ. දැන් මෙතනින් අපි submit කරමු. දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේක processing කියලා වෙනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකට ළඟා වෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයාලට කැමති jobs මෙතනදී තියෙනවද කියලා. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් want to look at our current job listing කියලා තියෙනවා. පහලින් තියෙනවා explore jobs and apply now කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේකට වෙනස්ම විදිහකට යන්නත් පුළුවන්. ඉතින් මෙතනදී තියෙන බලා ගන්න පුළුවන් මෙතන category කීපයක් තියෙන බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙනවා current opening කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට යන්න පුළුවන් මෙන්න මේ site එකට. ඉතින් මෙතනින් අපි යමු job එකක් බලන්න කොහොමද මොන වගේ jobs තියෙන්නේ කියලා. ඉතින් මේක ටිකක් පහලට ආපස්සේ බලා ගන්න පුළුවන් online typing jobs කියලා මෙතන සඳහන් කරලා තියෙනවා estimate per day earning එක $60ත් $120ත් අතර ප්‍රමාණයක් earn කර ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තව ටිකක් පහලට ආපස්සේ බලා ගන්න පුළුවන් මෙතින් medical transcription jobs තියෙනවා. ඒ කියන්නේ medical report type කරන්න තියෙන මේකේ $90ත් $180ත් ප්‍රමාණයක් දවසකට earn කර ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම online tutoring jobs තියෙනවා $60ත් $112.5ත් ප්‍රමාණයක් දවසකට earn කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා මෙන්න මේ site එක හරහා. ඉතින් මේ වගේ jobs කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් තියෙනවා පිටු දෙකක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි තවත් පිටු වලට ගිහිල්ලා බලමු මේ site එකේ කොහොමද jobs ලබා දීලා තියෙන්නේ කියලා බලන්න. ඒ වගේම තියෙනවා content writing jobs තියෙනවා $70ත් $210ත් අතර ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් මෙන්න මේ site එක හරහා. ඒ වගේම තියෙනවා ඔයගොල්ලෝ බලන්න පුළුවන් proof reading jobs තියෙනවා. ඒකෙන් $72ත් $135ත් අතර දවසකට earn කරගන්න පුළුවන්. ඒ වගේම translation jobs තියෙනවා බලා ගන්න පුළුවන් දවසට $90ත් $190ත් අතර ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් කියලා දෙවෙනි පිටුවේදී සඳහන් කරලා තියෙනවා. අපි තුන්වෙනි පිටුවටත් ගිහිල්ලා බලමු කොහොමද ඒ පිටුවේදී කොහොමද අපිට jobs ලබා දෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මේ තුන්වෙනි පිටුවේත් බලා ගන්න පුළුවන් online page server jobs තියෙනවා $25 $175 අතර ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් දවසකට කියලා. ඉතින් ඔයගොල්ලෝ beginner කෙනෙක් නම් අනිවාර්යයෙන්ම $25ක් ලබා ගන්න පුළුවන් දවසකට. ඒ කියන්නේ රුපියල් 7000කට වගේ ආසන්න මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. ඒ වගේම තවත් තියෙනවා affiliate marketing jobs, ඒ වගේම freelancing blogging jobs තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් $400 $225 අතර මුදල් ප්‍රමාණයක් වැඩිපුර වශයෙන් earn කරගන්න පුළුවන් මෙන්න මේ affiliate marketing, ඒ වගේම
්‍රීලාසින් බ්ලොගින් ජොබ්ස් හරහ ඉති මෙන්නමගේ ජොබ්ස් වර්ග විශාල ප්‍රමාණයක්ත්තින මෙන්න මේ සයිට් හර අවගොලන්ට කරන්න තියෙන ඉති මෙන්න මේ සයිට් එකන තවටය ඔගොල හොලවාන්න ලොග්වෙන්න මෙම සයිට ලු යුසකන ති රජිට වන්න ඔගොලට පා තන ලොගින් කියල බටන ප්‍රෙස් කරන ස ති පහල දෙනවා ක රට ව ිය කියලා ලික් හට රස්ට කියල ටන ලස් කල ගන්ට අලත නිියසකන විදිර රස්ටර වන්න හැකියාව තින ඉති මෙන්න මේදරයි මේ සයිටක ජොබ්යක් හයාගන්න තියන ජොබ්ස් වර්ග ම තියන රවගලට දැනගන්න පුළුවන් වගේ ජොබ්සේක ලැබන ඒනන්න බලාගන්න පුලන් දවස ොල සියක දෙසිියකට අසන මුදල් ප්‍රමාණයක් ඒන් කරගන්න පුළුවන් හරිට ඕගොල්ල එක්ස්පර්ට් විදිර මේ සයිට හ ටයිපින් ජොබ්යක් එක එක්තු වුණු ඉතින් ඔගොලට මෙන්න මේ සයිටත් ලොක වැදකත්මතිේ ටයිපින් ජොබ්යක් කළ මුදල් ඒන් කරන්න කැමති කරන පොඩ්ඩක් හොල බන්න මෙන්න මේ සයිට එක ඔගොලට ගොඩක් උදවක් වෙයි කරම විශවාස කරනවා ඉතින් ඔගොලට මේ වීඩුව එක ගොඩක් අදගත් වනා මෙන්න මේ සයිටය ගොඩක් අදගත් වනා මේ සයිට එක හර යම්කි මුදල් ප්‍රමාණයක් ඒන් කරගන්න පුළුවන් වේ කියලා හිතන කරෙන අනිවාරෙන්ම මේ වීඩියට ලයික අදදාල කමෙන්ට අදාල යාලු අතර ශයා කරගන්න කරමතක්න ඒවාගේම නතත් මතක් කරන ඔගොල්ලොන්ට මේ වීඩියෝ හර කියල දෙන දේ නොතේරුණ නම් මෙන්න මේ සයිටය ගැන තවත් වීඩියෝ කර වෙනත් චැනල්ලයක් කරා බලන්න ඔගොලට ලොකු දැනමක් ලොකු ඉන්කම්යක් ලබාගන්න පුළුවන් වේ එනිසා වෙනත් වීඩියෝ කර වෙන පුළ මත YouTube චැනල්ල කර වෙන පුළන් එමත්ත Google කර වෙන පුළ ඔගොල්ලොන්ට හොඳයි කිය හෙතන විදිට මෙන්න මේ සයිට ගැන හොල බල්ලා වැඩ කරන්න කියලා යෝජනා කරමින් ම මේ වීඩියෝ මෙතින අවසන් කරන මේවාගේ මන්තරජාලය හර මුදල්ලු කියන පුුවන් තවත් හොඳ වීඩියෝ කරගන ඉදිරිදි තමයින බලාපපුෘතිය නැතත් මතක් කරන්න ගොට ම නල ලු න ල සස්ක්‍රප කල නොටිකේන් බල්ලයි එකනගත් ඕල් කල තියගන ොතක් කරමින් ගී ලන්න ජයිවවා.